කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට සාදු නාදයක් පවත්වා නමස්කාරය කියන්නේ. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සිරණ ගමනං සම්පුන්නං කාම භන්ති පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මචපමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මචපමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මීතිසරණ සහිත වූ මීතිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා. සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයන් බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි,
අභිධර්මයේ උගන්වන පාඩම් මාලාවේ 44 වන පාඩමයි අද මේ විදිහට ආරම්භ කළේ. පින්වත්නි පහුගිය පාඩම වේත්‍රාන්ත සෝහන් මාර්ග චිත්ත වීති උගන්වලා ඒ වගේම පින්වත්නි වේත්‍රාන්ත දහසක් ණය වලට බෙදෙන ආකාරයේ විස්තර කළ දෙන්නට යෙදුණා. එතනදී ඔය පින්වතුන්ට පින්වත්නි බොහෝ කරුණු කාරණා දැනගන්න පුළුවන්කම ලැබුණා. ඔය ඇත්තන්ට මාර්ගඵල සිත් අටට 120,000ක් ණය ලැබෙන ආකාරය. දැන් දැන් නම් ඔය ඇත්තන්ට පුතුම සතුටක් දැනෙන්න ඇති. අදත් අපි රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් මැතිදුම් එම පින්වන්තම සාන්දිරන්තුංග මෙතනිය දයාබරම ජනිත් පුතා ඉරුසිදුවනිය සත්පුරුෂ පින්වතුන් නිර්මාණය කළ ගුරු පඬුරක් කර අපට නිර්මාණය කළ පූජා කරන්නේ මිනිපුර අමාසාද තපවනාරණ සේනාසනයේ සිට අභිධර්ම පන්ති මෙහෙවන් ලබන්නේ අපත් අපසිස් සපරැකි පඤ්ඤා සර්පුඩි හාමුදුත් මේ විදිහට සම්බන්ධ වෙනවා. සත්පුරුෂ පින්වත්නි අදත් සූම් තාසනක දායකත්වයේ පින්වන්ත දුබාහි පදිංචි අපි ධම්මික ගමගේ මහත්මය දයාබර මහත්මිය සාති ගමගේ මහත්මිය පින්වතුන් විසින් දරුවන් ලබනවා. සත්පුරුෂ පින්වත්නි මේ වෙනකොට ඔය ඇත්තු හැරිලා බලද්දි ඔබට ඔබේ නාම ගැන ඔය සිත සහ ඔය චෛතසික ඒවායි කියාකාරීත්වය ඒවායි සම්බන්ධතාවේ ඇහෙන් රූප පේන විදිය කනේ ශබ්ද ඇහෙන විදිය නාසයෙන් ගඳ සුවඳ දැනෙන විදිය දිවින් ශරීරයෙන් අරමුණු දැනෙන විදිය සිතින් සිත් පැවැත්ම සිද්ධ වන විදිය ඒ වගේම මාර්ගඵල ලබන විදිය නින්ද ලබන විදිය නිදාගෙන ඉදි සිටී කියාකාරීත්වය රූප සද්දාදිය බලන පංචද්වාරීදී හිතේ කියාකාරීත්වය මනෝද්වාරීදී සිටී කියාකාරීත්වය ආදී කවුණ ගැන දැන් හොඳ වැටහීමක් ඇති වෙනවා ඇති. සත්පුරුෂ පින්වත්නි අද පාඩම ඉතාම සුවිශේෂී පාඩමක්. සමහර උදවිය ධ්‍යාන වලට දොස් කියනවා දන්නේ නැතිකම හින්දා. ඒ වගේම ධ්‍යාන සමාපatti ගැන හුඟක් අය දන්නේ නැහැ. නිරෝධ සමාපatti ගැන එක එක බොරු මත තමයි සමාජ හුඟක් තියෙන්නේ. ඒ වගේම අභිඥා ගැන එහෙම හුඟක් ඇත්ත දන්නේ නැහැ. ඒ නිසා ඒ ඇත්ත ඒ වාට තමන්ට හිතෙන දේවල් හිතලු කියනවා. සමහර උදවිය ධ්‍යාන හින්දු භාවනාකම හින්දු දේවල් කියලා එහෙමත් කියනවා. අභිඥාදී ගැන කිසිදු මහසාරක් කිසිදු අවබෝධයක් නැති උදවිය බොහෝ මෙයක් ඉන්නවා. පින්වත්නි චිත්ත වීති වලදී ඉතාම සුවිශේෂී පාඩමකට අද අපි ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි සමාපatti වීති. පාඩම් පෙරලගන්න 44 වන පත්‍රිකාව. ඔය ඇත්තෝ හරිම වාසනාවන්තයි. ත්‍රිපිටකයේම තියෙන කවුණු වලලා ඔබේ ධර්ම ඥානෙ දවසින් දවස මුහුකුරා යනවා. පින්වත්නි ඔය පින්වතුන්ට සුවසේ මගපල් ලබන ගමනට ඕන කරන ප්‍රඥා පාරමිතාව වැඩින කවුණු සම්පූර්ණ වෙනවා. පින්වත්නි සමාපatti තුන් ආකාරයක් තියෙනවා. තුන් ආකාරයක් වන සමාපatti තමයි ධ්‍යාන සමාපත්තිය, ඵල සමාපත්තිය, නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. ධ්‍යාන සමාපත්තිය, ඵල සමාපත්තිය, නිරෝධ සමාපත්තිය. ඒකෙන් ධ්‍යාන සමාපත්තිය කියන්නේ මොකද්ද? ධ්‍යාන සමාපත්තිය කිව්වහම ධ්‍යාන ඔක්කොම නවයක් තියෙනවා. ඒ ධ්‍යාන නවයෙන් පහක්ම පින්වත්නි රූපාවචර ධ්‍යාන පහක්. එතකොට අරූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා. රූපාවචර ධ්‍යාන පහයි අරූපාවචර ධ්‍යාන හතරයි විදිහට ධ්‍යාන ආවහම ඔක්කොම ධ්‍යාන නවයක් තියෙනවා. රූපාවචර ධ්‍යාන පහක් තියෙනවා අරූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා.
මතකයන් රූපාවචර ධ්‍යාන ටික ප්‍රථම ධ්‍යානෙ ဒုတိය ධ්‍යානෙ තුတိය ධ්‍යානෙ චතුර්ථ ධ්‍යානෙ පංචම ධ්‍යානෙ ඔය අතු දන්නවා දැන් ධ්‍යාන උපදවා ගන්න විදිය ධ්‍යාන ලාභීක් වෙන්නේ කොහොමද ධ්‍යාන උපදවා ගන්න පුළුවන් උප්පත්ති මොකද්ද ධ්‍යාන පිළිබඳ දැන් බොහෝ විස්තර දැනගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ එතකොට අරූපාවචර ධ්‍යාන 12ම ඔබට මේ සිත් 12ම ඔබට කටපාඩම් ඒකින් අරූපාවචර ධ්‍යාන හතර උපදවා ගන්න විදිහත් රූපාවචර ධ්‍යාන වලදී එක අරමුණක් ඔස්සේ සිත දිනු කළාට අරූපාවචර ධ්‍යාන වලදී අරමුණ වෙනස් කරලා කටයුතු කරන විදිහ තමයි තියෙන්නේ මෙතනදී ආකාසාන ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චං ඥායතනේ නේව සංඥා නා සංඥායතනේ මේ ධ්‍යාන නවයෙන් එක ධ්‍යානයක් උපදවාගත් යෝගාවචරයා ඒ ධ්‍යානේ පංචවසීතාවයෙන් පුරුදු කරලා වහවහ ධ්‍යානසෙත් උපදවා ගැනීමේ ශක්තිය ඇති කරගන්න ඕන ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානයේට ගමීගිය කෙනා නැත්නම් ප්‍රථම ධ්‍යානය උපදවාගත් කෙනා ඒ පංචවසීතාවයෙන් පුරුදු පුහුණු කරගන්නට ඕන පංචවසීතාවේ මතකද කියන්න බලන්න පංචවසීතාවේ අදිත්‍යාන උත්තාන ආවජන 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 සමාවජන ප්‍රත්‍යවේක්ෂණ බොහොම හොඳයි ඇන්ටිං වර්ඩ්නි අන්න ඒ විදිහට පංචවසීතාවේ ඥානය වසී කරගෙන නැවත නැවත වහවහ ඥානසීත් උපදවා ගන්න පුළුවන් හැකියාව ඇති කර ගන්න ඕන ධ්‍යාන උපදවාගින් ධ්‍යාන සිත් අකණ්ඩව එක දිගටම පවත්වා ගන්න පුළුවන් හැකියාව ඇති කර ගන්න ඕන. අන්න ඊට පස්සේ ඒ ධ්‍යාන සිත්ම පිළිවෙලින් අකණ්ඩව ඒ කෙනාට ඇති වෙන්න පටන් ගන්නවා. අර පුරුදු කරගත්තට පස්සේ ඒ කෙනාගේ චිත්ත වීති ධ්‍යාන සිත් වලින් පිරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ධ්‍යාන සිත්ම තමයි අකණ්ඩවම ඒ චිත්ත සංතතිය පවතින්නේ. ප්‍රථම අධ්‍යානේ නම් ප්‍රථම අධ්‍යාන හිත්ම පවතිනවා එක දිගට. එතකොට ဒုတိය අධ්‍යානේ නම් තෘතිය අධ්‍යානේ නම් චතුර්ථ අධ්‍යානේ නම් පංචම අධ්‍යානේ නම් ආකාසානං ඡායතනේ නම් විඥානං ඡායතනේ නම් ආකින්චං ඥායතනේ නම් නේව සංඥානා සංඥායතනේ නම් ඒ චිත්ත වීතිය අන්න ඒ තමන් සමවදින බලාපොරොත්තු වන ඒ පංච වසීතාවයෙන් ශක්තිමත් කරගත්ත ඒ ධ්‍යාන හිත අකණ්ඩවම පවතින ක්‍රමයක් ඇති කර ගන්නවා. එතකොට ධානයේ උපදවා ගන්නට උපකාර වෙච්ච අරමුණේම සිත රඳවාගෙන ධාන සමාපatti චිත්ත වීති ඇති වෙනවා. ඒක වෙන්නේ මෙහෙම. දැන් මතක තියාගන්න ධාන උපදවා ගන්න උපකාර වුණු අරමුණේම සිත පවත්වාගෙන ධාන සමාපatti චිත්ත වීතිය පවත් හටගන්නේ මුලින්ම භවංග චලන සහ භවංගු පච්ඡේද කියන භවංග සිද්දක ඇතිව නැතුව යනවා. භවංග චලන භවංග පච්ඡේද කියන සිද්දක සත්පුරුෂ පින්වත්නි හටගෙන නැතුව යනවා භවංග චලන ඊට පස්සේ භවංග පච්ඡේද ඊට පස්සේ දැන් ධ්‍යාන උපදවා ගන්න පුළුවන් විදිහක් තියෙනවනේ පුළුවන් භාවනාකම සමහලාවට කසින භාවනා එහෙම නැත්නම් ආනාපානසති භාවනා නැත්නම් මෛත්‍රී භාවනා ඒ වගේ ධ්‍යාන උපදවා ගන්න පුළුවන් ඒ භාවනා අරමුණු වල කසිනාදී භාවනා අරමුණු වලින් ප්‍රතිභාග නිමිත්ත උපහල වෙලා තියෙන ඕන. ඒක කසිනාදී ප්‍රතිභාග නිමිති අරමුණක් අරමුණු කළා නම් අර ප්‍රඥාත්ති අරමුණම අරගෙන ඒ කියන්නේ පනවාගත්තේ සම්මුති අරමුණම අරගෙන ඒ කසිනාදී ඒ සම්මුති අරමුණම අරගෙන මනෝද්වාරා වජන හිතක් ඇතිව නැතුව යනවා. මනෝද්වාරා වජන හිතේ අරමුණ සම්මුති අරමුණක්. ඒ සම්මුති අරමුණ කියන්නේ මතක යන ඒ දවස්වල කියලා දුන්න උද්ඝාන නිමිති ප්‍රතිභාග නිමිති කියලා. ඒතකොට උද්ඝාන නිමිත්තෙන් පස්සේ ඇතිවන ඒ ප්‍රතිභාග නිමිති කසිනාදී අරමුණක් එක්ක තියෙන ඒ ආරම්මණය. ඒතර මනෝද්වාරා වජන හිත ඇතිව නැතුව ගියාට පස්සේ කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසාසිත හතරින් එකක් ඒ ප්‍රඥාප්ති අරමුණ අරගෙන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභෝ කියන නම් වලින් හිත හතරක් විදිහට ඇති වෙනවා. හොඳට හිතට ගන්න ඔය ඇත්තන්ට ඕක තේරෙන්න ඕන. ඒ කිව්වේ පින්වත්නි
මනෝද්වාරා වචන සිතක් ඇතිව නැතුව ගියාට පස්සේ කාමාවචර ඥාන සම්පයුත්ත හිතේ විශේෂත්වය මොකද්ද කියන්නකෝ කාමාවචර ඥාන සම්පයුත්ත හිතේ විශේෂත්වය මොකද්ද හේතුකයි හරියට හේතුකයි එතකොට ති හේතුකයි ඒ ති හේතුක මහා කුසාසෙත් හතරක් වෙන්නේ සෝමනස්ස දෙකයි උපේක්ඛා දෙකයි එතකොට මේ හතරින් එක අර මේ ප්‍රතිභාග නිමිති ප්‍රඥාප්ති කසිනාදී අරමුණම අරගෙන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භව කියන නමින් සිත් හතරක් ඇතිව නැතුව යන්නට ඕනේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භව කියන නම් වලින් සිත් හතරක් ඇතිව නැතිව යන්නට ඕන එතකොට පින්වත්නි මෙන්න මේ ආකාරයට ඒ ඇත්තන්ගේ චිත්තසන්තතිය සැකසෙන්නේ මෙතනදී තමන්ගේ ධ්‍යාන සිත තමන් කැමති තාක්කල් උපදවාගෙන ධ්‍යාන සුවේ විඳලා ඊට පස්සේ සිත් පරම්පරාව බව අංග වෙනවා අර කිව්ව බවංග චලන බවංගු පච්චේද සිද්දකින් පස්සේ මනෝද්වාරා වචනේ ඊට පස්සේ ඇති වෙනවා පරිකරමේ උපචාරේ අනුලෝමේ ගෝත්‍රබු අන්න ඊට පස්සේ ඇති වෙනවා පින්වත්නි ඒ අර ධානසිත ඒ ධානසිත ඊට පස්සේ අකණ්ඩවම එක දිගටම ඒ කිනාට සමවැත්ලා ඉන්න පුළුවන් විදිහට ධානයේට සමවැත්ලා ඉන්න පුළුවන් ඒ කිනාට සමාපත්තියට සමවදීන පුළුවන් ධ්‍යාන සුවය එයාට පුළුවන් තාක් කාලයක් විනාඩිය නම් පැය භාගය නම් පැය නම් පැය දෙක තුනක් නම් එයාට හැකි තාක් කාලයක් එයා ධ්‍යානෙට සමවැදලා කටයුතු කරනවා ඒ ධ්‍යානයෙන් එයා නැගිට්ටට පස්සේ අහපවෙ නැගිටිනකොටම භවාංග පතනේ වෙනවා සුපුරුදු විදිහටම මේ විදිහට තමයි ඒ කෙනා සමාපත්තියට සමවදින්නේ සෑම ධ්‍යානයකින්ම මේ විදිහට ධ්‍යාන සමාපත්තියට සමවදින්න පුළුවන් ප්‍රථම ධ්‍යානෙිනු පුළුවන් ද්විතීයික ධානයිනු පුළුවන් තෘතීයික ධානයිනු පුළුවන් චතුර්ථ ධානයිනු පුළුවන් පංචම ධානයිනු පුළුවන් ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන මේ රූපාවචර අරූපාවචර සමාපatti නවයටම සමවදින්න පුළුවන් ධාන සමාපත්තියට සමවදින පුද්ගලයින්ට හටගන්නා ධාන සමාපත්ත වීතිය මෙහෙමයි නයන්නේ මොකද්ද කිව්වේ අංග චලන භවංග චලන දයන්නේ භවංග උපච්ඡේද භවංග උපච්ඡේද මයන්නේ මනෝද්වාර පයන්නේ පරිකාර උයන්නේ උපචාරය නුයන්නේ අනුලෝම ගොයන්නේ ගෝත්‍ර ප්‍රසිද්ධ දැන් මෙතන ඉඳන් මේ හතරකින් පෙන්වන්නේ කොච්චර දිගටද සමවදන ඒ කාල සීමාව ඊට පස්සේ අවසානයේට මෙතනින් එහාට යන්න කලින් දැන් මේක හොඳට තේරුණාද කියලා දැනගන්න ඕන. එතකොට මේ ධානසිත පවතිනකොට විස්කම්බන විදියට අකුසලයන්ගේ යටපත් වීම වෙන හොඳට බලන්නකෝ. මේ නයන්න ඒ කියන්නේ භවංග චලන. දයන්න භවංග උපච්ඡේද. මයන්න මනෝද්වාර වචන. පයන්න පරිකාර. උයන්න උපචාර. නුයන්න අනුලෝමේ. ගොයන්න ගෝත්‍ර අන්න විශේෂත්වයක් වුණා. ගොයන්න එනකොටම ගෝත්‍ර භූ වෙනකොටම එයා කොයි ගෝත්‍රයෙන්ද මේ අනිත් ගෝත්‍රයට ඇවිත් තියෙන කොයි ගෝත්‍රයේද මෙතන විශේෂත්වය? පෘථග්ජන ගෝත්‍රය. දෙකම පෘථග්ජනයි. පෘථග්ජන ගෝත්‍රයේ මෙයා එගොඩ වෙන්නේ ධ්‍යාන සමාපත්තිය. ධ්‍යාන සමාපත්තිය. ඔව් යන්නේ එගොඩ වෙන්නේ ධ්‍යාන සමාපත්තියට හිටියේ පෘථග්ජන ගෝත්‍රය. පෘථග්ජන ගෝත්‍රයේ කොයි කොටසේද? කාම භූමියේ මෙතෙන්ට එනකොටම ඔන්න අපිට හම්බුන විස්කම්බන කියලා වචනයක් විස්කම්බන පහානේ කියන වචනයක් ආවත්
Viskambana pahane mukadde karanne. Akusal akusali atapat. Keles. Yatapat karna. Viskambana. Vashen yatapat. Viskambana vashen. Viskambana vashen. Natta viskambana vashen natikalada anama. E kaal seema hatu. Bhumunday usahar. Ita kotte onnaden gotrabu hite. Ika kama gotring itara una. Kama gotring itara vena kotama. Dammi okkam javanne. Javan chita viti kama gotring itara vena kotama. Pingvatni onnaden dhyana tika memekinage chita viti ati venava me jana sittika. Janasit tila, ekina samavatno, patama vachita vyangin duno karagate, patama dhyani hari dutiya dhyani hari samapati tamati ne, maybe the idea digutama, indala yam vilavaka, eking avadi venakoto na bavanga, venoma. Pahadilte Hari, teru natitana tina dimitana. My Swami Mahasaya. Padilde Padili Swaminathan. How's that Swaminathan? Who? Swaminathan Samani Tikakshin Dahatani Apisita Poutin and here make a Vishisha Tikakshin Dikakshin Poutin. Samane Chittasana Dahatak Sita Pavatinaki Nadhasati Nipa Chittasana Dahatak Pavatini Rupaya Rupe Kayukali Chittasana Dahatak Vinama Sita Kayukali Chittasana Ekai Emanatam Kuda Chittasana Tunai එතකොට මෙතන අපේ මහත්මා විශේෂ වෙනවා ඒ විශේෂත්වය තමයි මෙතනදී ඒ ධ්‍යාන උපදවා ගත හින්දා මේ ධ්‍යානයේ සමාපත්තියට සමවැදීම තමයි කරන්නේ සමාපත්තියට සමවැදෙනකොට ජීවත් ඉන්නකෝ ලබන්න පුළුවන් ඉතාමත්ම සුවිදායි සුවදායි මිහිරිම සැපයක් තමයි මේ ධ්‍යාන සමාපත්ති සුවය කියන්නේ ලෞකික සැප අතර ඉතාමත්ම ප්‍රණීත ඉතාමත්ම මිහිරි උත්කෘෂ්ඨ ඉහළම සුවදායක සැපයක් තමයි මේ සැපය. එතකොට එක දිගට මේක නා දියුණුව ලැබලා තියෙන ආකාරය අනුව දියුණු කරගෙන තියෙන විදිහ අනුව පංචවසීතා එක සත්‍යමත් කරගත්ත විදිහ අනුව සමවදින්නට යන සමාපත්ති කාලයේ අතිසේම සුවදායි කාලයක්. ඒ කාල සීමාව තිය හේතුකයි රූපාවචර අර්පණා තියෙන්නේ ඒකට ලැබෙන විපාක අනාගත රූපාවචර අර්පණා ඊති හේතුක බල සම්පන්න විපාක ශක්තියක්ම වෙනවා ඒකිනාගේ රූපේට එයින් ඒ කියන්නේ චිත්තසන 17ක ආයු කාලයක් තියෙන රූප පරම්පරාවට එයින් ඊටාම සුවදායි විපාක ගොඩක් ලැබෙනවා බොහෝ කාලයක් සුවසේ ලෙඩ දුක් නැතුව කටයුතු කර ගන්න පුළුවන්කම ලැබෙනවා තව තවත් දියුණු වෙනකොට අභිඥා පවා උපදවාගෙන ඒ සතර ඉද්ධපාද ආදියත් වැඩි වූ තින් බොහෝ ප්‍රයෝජන ඊට ලබන්න පුළුවන් පැහැදිලිද Am I signing up? When they have been with Nikita Dunani and Oh no, yeah, too. Me, a cake in a tip money fast ne, and the Anaki and Mukada, summer fatiki and Mukada, summer fatu, summer what no kianako, the Dian summer patu, only fast ne, some poor name, Lihuna need. O quota mutri, Hambuna, Mukada, Vinikila. Only then I'll be outside. Oh, can the සමාපatti ඥානෙ අර මේ ඒක පොඩ විස්තර කරන්නකෝ අර දානෙ උපදවා ගන්න ආකාරය මුලින් ඒ කියන්නේ අපි කියමුකෝ කසිනේ කියලා කසිනේ මේ පටවි කසින ආරම්භණයක් ගත්තොත් එහෙම නැත්නම් ආනාපාන සති හුස්ම ආරම්භණයක් ගත්තොත් ඒක නා ඒ අරමුණත් කසින අරමුණ නම් කසින අරමුණ තුල හිත පිහිටුවා ගන්න පටවි කසිනේ ආනාපාන සති හුස්මත් එක්ක හිත පිහිටුවා ගන්නවා හුස්ම නම් දිග හුස්ම කෙටි හුස්ම දැනගැනීමෙන් හිත හුස්ම කියන අරමුණ තුල පුරුදු කර ගන්නවා පටවි කසිනේ නම් ඊ අරමුණ තුල පුරුදු පුහුණු කර ගන්නවා එහෙම ඉන්නකොට ඇහෙන් කනින් නාසයෙන් දිවින් ශරීරයෙන් කිසිම අරමුණක් ගන්නෑ නාසයේ මැද මේ මේක නලල් තලයේ මැද
මේ චක්කය මේ බොරු විකාර මොනවත් ගන්නෑ මුහුණ මෙත්නේ චලනේ වන ඔය කිසිම මනෝ විකාරයක් ගන්නෙ නැහැ ශාරීරික කොහොමද දඟලන එකක් ඒක හෘද වාසු ශබ්දය කිසිම දෙයක් ගන්න නැතු අරමුණත් එක්ක විතරක් හිත පවත්වාගෙන දියුණු කර ගන්නවා එහෙම දියුණු කර ගැනීම කටයුතු කරනකොට ඒකිනා යම් වෙලාවක ඒ අරමුණ හොඳට උකහා ගනිමින් එද්දී ඒකිනාගේ චිත්තසංතතිය කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිතු උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මියෝ දුර්වල වීගෙන මතුවෙන්න පටන් ගන්නවා විතක්ක විචාරේ පීතිසක ඒකාගත ආදී ඒ අංගතා අංග ටික ඒ ධාන අංග මතුවීගෙන එනකොට ඒකෙනාගේ චිත්තසංතති අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියලා ලොකු හික්මීමක් ඇති වෙනවා අදි සීලය අදි චිත්තය බලවත් ඒකාගතාවයක් ඇති වෙනවා අදි ප්‍රඥාවත් බලවත් ඥානයක් ඇති වෙනවා ඒක එහෙම දියුණු වීගෙන එද්දි නීවරණයෝ තව දුරටත් යටපත් වීගෙන ධාන අංග ටික ටික බලවත් වීගෙන එද්දි බොහොම පැහැපත් තත්ත්වයකට හිතපත් වෙනවා පැහැපත් අරමුණ දිහා බලන්නේ නැතුව භාවනාවට මුලින් ඉඳන් ගත්ත ආරමණීකමයි එන්නේ එතකොට අර පැහැපත්කම තව වැඩෙනවා නමුත් මේ වර්ධනීය වෙන ප්‍රතිභාග නිමිත්ත ගැන අවධානය යොමු කරන්නේ නැහැ භාවනා අරමුණ ගැනමයි අවධානය යොමු කරන්නේ එහෙම කටයුතු කරගෙන තව ඉස්සරහට එනකොට ඒකිනා උපචාර සමාධිය කියන්නේ ධාන අංග සමබරව පිහිටන සමසේ පිහිටන ඊටාම බලවත් කාමාවචර ඉහළම දියුණුව ලබනවා ඊට පස්සේ ඒකෙනා මේ කාමගෝත්‍රයේ ඉදි තවදුරටත් දස අර්පණා කෞසල්‍යං ආදී සම්පාදනය කරගෙන දියුණු තුණු කර ගන්නකොට ඒකෙනා කාමගෝත්‍රයෙන් ඉබුඩවන රූපාවචර ප්‍රථම ධානයේ උපදවා ගන්න තත්ීටපත් වෙනවා ඒ ගෝත්‍ර භුඥානේ ඇති වෙලා ධාන උපදවා ගන්නවා මේ ධාන උපදවා ගත්තේ යෝගාවචර පංචවසීතාවයන්ගෙන් ඒක හොඳට හුරු පුරුදු කරගත්තට පස්සේ ඒ ඇයට ඒ ප්‍රථම ධානයේ නම් උපදවා ගත්ත ඒකට සමවදින්න පුළුවන් මේ කිව්ව විදිහට ဒုတိය ධානය උපදවා ගත්තොත් ඒ ධානයට සමවදින්න පුළුවන් තෘතිය ධානයේ චතුත්ථ ධානය උපදවා ගත්තොත් ඒ ධානවලට සමවදින්න පුළුවන් ඒ ධානවලට සමවැදීමේදී සමවැදීම වෙන්නේ මෙන්න මේ කිව්ව විදිහට කලින් ඔය ඇත්තන්ට උගන්නපු පින්වත්නි බවංග චාලන බවංග පච්චේද මනෝද්වාර වචනය ඊට පස්සේ පරිකාරමේ උපචාරී අනුලූමේ ගෝත්‍ර භූ කියන ඒ ටික ඇති වෙලා ගෝත්‍ර භූ සිතින් පස්සේ තමයි කාම ගෝත්‍රී ගොඩ කරන ඒ සිතින් පස්සේ තමයි ධාන සිත් ඇති වෙන්නේ අකණ්ඩවම තමන් පුරුදු කරගත් ආකාරයට ධාන වලට සමවැදලා කටයුතු කරන්න පුළුවන් ඒකෙන් ඉවත් වෙනකොට නැවතත් බවංග චිත්ත සංතතියක් ඇති වෙලා සාම අභිඥා චිත්තවීති උපදවා ගැනීමට කටයුතු කරගන්න ඕනේ මෙන්න මේ විදිහට රූපාවචර අරූපාවචර ධානයන් උපදවාගත් පුද්ගලයෝ ඒ එක එක ධානයන් පංචවසීතාවයෙන් පුරුදු කර ගන්නට ඕනේ අර කිව්ව පංචවසීතාවයන්ගෙන් රූපාවචර අරූපාවචර ධාන හොඳට වසී කර ගන්නට ඕනේ වසී කරගෙන හොඳට දියුණු කරගෙන ඉදිරියට එන්න ඕනේ පළවෙනි එක වසී කරගෙන දෙවෙනි ධානය උපදවා ගන්නවා ඒක හොඳටම වසී කරගෙන තුන්වෙනි ධානය හතරවෙනි ධානය පස්වෙනි ධානය අරූපාවචර 1 අරූපාවචර 2 3 4 ඒ විදිහට ධාන නවයේම උපදවා ගන්න ඕන එක ධානයකින් අනිත් ධානයට ආදී ඒ විදිහට පිළිවෙලින් අනුලෝම ප්‍රතිලෝම විදිහට ධාන උපදවාගෙන ඉස්සරහට කටයුතු කරගෙන යද්දී ඒ කිනාට අෂ්ඨ සමාපatti උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඒ කියන්නේ අටම ඒ අෂ්ඨ සමාපatti උපදවාගෙන ඉන්න පුළුවන්කම ලැබුණොත් ඒ කිනාට පුළුවන් අභිඥා උපදවා ගන්නට. රූපාවචර ධානය අරූපාවචර ධානය සියල්ලම උපදවාගෙන ඉන්න කෙනෙක්ට අභිඥා හතක් තියෙනවා. ඒ අභිඥා හත උපදවා ගන්න පුළුවන්. අභිඥා හතෙන් පළවෙනි එක දිබ්බ චක්කු අභිඥාව දෙක දිබ්බ සෝත අභිඥාව තුන ඉද්දි විද අභිඥාව හතර පරිචිත්ත විජාන අභිඥාව පහ පුබ්බේ නිවාසානුස්සති අභිඥාව හය යමේ යතා කම්මෝපක අභිඥාව හත අනාගතංස අභිඥාව
කියන්න බලන්න එක දිබ්බ චක්කු අපි දෙක දිබ්බ සෝත අභිඥා සෝත අභිඥා තුන ඉද්දි විදාගි හතර පරිචිත්ත විඥාන පහ මේ අභිඥා හතේ යථා කම්මූපක අභිඥාවයි අනාගත අනාගතං සබිඥාවයි දෙක මේ සහ දිබ්බ චක්ක අභිඥාව කියන ඒ තුන එක හා සමානව යනවා එකට සම්බන්ධව ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි කියලා දෙනවා එතකොට දිබ්බ චක්ක අභිඥාව දිබ්බසෝත අභිඥාව ඉදිවිද අභිඥාව පරිචිත්ත විචාන අභිඥාව කුබ්බේ නිවාසානුස්සති අභිඥාව යතා කම්මූපක අභිඥාව අනාගතංස අභිඥාව අභිඥා උපදවා ගන්න කැමැති යෝගාවචරයෝ භූත කසින හතරක් වාන කසින හතරක් අරමුණු කරගෙන වෙන වෙනම සියලුම ධ්‍යාන උපදවාගෙන පුරුදු කර ගන්නට ඕන භූත කසන හත් කියනවන් භූත කසන හතර මොනවද? පඨවි ආපෝ තේජෝ වායු. පඨවි ආපෝ තේජෝ වායු. වර්ණ කසන හතර? නීල පීත නීල පීත ලෝහිත ලෝහිත ඕජාත. නීල පීත ලෝහිත ඕදාත කියන ඒ ටික. එතකොට ඔය අට පුරුදු පුහුණු කරගෙන ඉන්න වෙනවා පින්වත්නි අභිඥා උපදවා ගන්න එකට වෙන වෙනම මේ සියලුම ධානයන් පඨවි වලින් ගිහිල්ලා ධාන උපදවාගෙන ඉන්න වෙනවා ආපෝ වලින් යන්න වෙනවා තීජෝ වලින් යන්න වෙනවා වායු වලින් යන්න වෙනවා නීල පීත ලෝහිත ඕදාත කියන ඒ අටෙම ධාන උපදවාගෙන අභිඥා උපදවාගෙන හොඳට පුරුදු පුහුණු කරගෙන ඉන්න වෙනවා දිබ්බ චක්ක අභිඥාව දිබ්බ චක්ක අභිඥාව උපදවා ගන්න කැමැති යෝගාවචරයා මුලින්ම දුර තියෙන හරි වැහිලා තිබෙන හරි සියුම් රූප හරි දකින්න කැමැතිනම් ඒ කැමැත්ත තියෙද්දි තේජෝ කසින ඕදාත කසින ආලෝක කසින කියන කසින තුන අතරින් එකක් අරමුණු කරගෙන රූපාවචර පංචම ධානයට සමවැදින්න ඕන මේක පරිකර්ම පාදක ධානය කියලා කියනවා හඳුන්වන්නේ අපි ඒක පරිකර්ම පාදක ධානය කියලා අර සියුම් පේත රූප සියුම් දිව්‍ය රූප වගේව දකින්න තමන්ට ඕන ඒ වගේම බිත්තිපාකාර වලින් වැහිලා එහා පැත්තේ තියෙන දේක් බලන්න ඕන ඒ වගේම තමන්ට කිලෝමීටර් ගානක් ගව් ගානක් යුදුන් ගානක් ඈත තියෙන දේක් බලන්න ඕන ඒ වෙලාව ටීකිනා කරන්න ඕන තේජෝ ඕදාත ආලෝක කියන කසින තුන අතරින් එකක් අරමුණු කරගෙන රූපාවචර පංචම ධානයේට සමවදින්න ඕන මේකට පරිකර්ම පාදක ධානය කියලා කියන්නේ ඊට පස්සේ දෙවැනියට අර දැක්කේ නැති රූප අරමුණු කරගෙන අහවල්ලහව රූපේ දකින්නවා කියලා අදිස්ථාන කරමින් කාමාවචර මනෝද්වාර වීති පහළ වෙනවා ඒක හඳුන්වන්නේ පරිකර්ම වීතිය කියලා අර දැක්කේ නැති රූප අරමුණු කරගෙන ආවල්ලහව රූපේ දකින්නවා කියලා අදිස්ථාන කරමින් කටයුතු කරද්දී කාමාවචර මනෝද්වාර වීති පහළ වෙනවා ඊට පස්සේ තුන්වැනියට එක කසිනයක් අරමුණු කරගෙන නැවත රූපාවචර පංචම ධානයට සමවත්නවා ඒක අභිඥා පාදක ධාන චිත්ත වීතිය කියලා හඳුන්වන්නේ එතකොට හතරවැනියට වර්තමාන රූපයක් අරමුණු කරගෙන ඉතා පිළිසුදු විශේෂ දැකීම් තියෙන ජවාසිත 15 වන රූපාවචර පංචම ධාන අභිඥා වීතිය පහළ වෙනවා. පැහැදිලි නේද? ටික විස්තර කරන්න ඕනේ නෑනේ? තේරෙනවනේ?
හතරවැනියට පින්වත්නි මේ වර්තමාන රූපයන් අරමුණු කරගෙන ඉතා පිරිසුදු විශේෂ දැකීම ඇති ජවන් සිත් පහළ වෙනවා රූපාවචරයේ පංචමාධ්‍යාන අභිඥා වීති හට ගන්නවා මෙන්න මේ විදිහට ඒ අභිඥාවන් උපදවා ගන්න චිත්ත වීති හතර හතර බැගින් ඇති කර ගන්න ඕන ඒ චිත්ත වීති මෙන්න මෙහෙමයි එන්නේ න කිව්වහම භවංග චලන ද කිව්වහම භවංග උපච්ඡේද ම මනෝද්වාර කියන්න පරිකර්ම හරි බලන්න පරිකර්මයේ උයන්න උපචාරය නුයන්න අනුලෝම බුයන්න ගෝත්‍ර අභිඥා 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 ඒ කියන්නේ බලන්න අහපව බයන්න බවංග මේ අභිඥාව දිබ්බසෝත අභිඥාව විදියට හඳුන්වන්නේ මෙන්න මේ හේතුව හින්දා දැන් මේ විශේෂ දියුණුව ලබන අභිඥාවට අපි දිබ්බසෝත අභිඥාව කියන නම කියන්නේ මේ හින්දා දෙවියන්ට තමන්ගේ කලින් භවවල කරගෙන තියෙන පෙරපින් හින්දා පෙර කුසල බලයේ හින්දා දෙවියන්ට පහළ වුණ පලිබෝධ නැති උපාක්ලේශයන්ගේ මිදුණු ඊටාම දුර තියෙන රූප අරමුණු උනත් පිළිගන්න පුළුවන් දිව්‍යමය ඇහැක් තියෙනවා දිව්‍යන්ට තියෙනවා පින්වර්ත්නී පෙර පින් බලයේ හින්දා ලැබුණ ඊටාම දුර තියෙන අරමුණු පිළිගන්න පුළුවන් දිව්‍යමය චක්ක ප්‍රසාදය දිව්‍යන්ට ඒක ලැබෙන්නේ පින් හින්දා මනුස්සයන්ගේ සමහර මනුස්සයන්ට ඈත පේන්න ඕන. හැබැයි සමහර අයට නම් පින්වත්නි මුලින්ම පෙනීම තිබිලා ටික 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 සුද එහෙම ඇවිල්ලා ඕන නොපෙනී යනවා. කණ්ණාඩි එකක් දෙකක් දානවා. සමහරට මාස 6න් 6ට කණ්ණාඩි මාරු කරන්න වෙනවා. අන්තිමට වෙනකොට පින්වත්නි කණ්ණාඩි කාචයත් දර ඔරොත්තු දෙන්නේ නැතරම් බරට මහතට ඇස් දෙකේ දාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒවා ඉතින් පෙර අකුසල. චක්කුපාල හාමුදුරුවන්ගේ වගේ. එතකොට දෙවියන්ට තමන්ගේ පෙරපින් බලයේ හින්දා දෙවියන්ට ඊටා දුර තියෙන රූප අරමුණු උනත් බලන්න පුළුවන් දිව්‍යමය චක්කු ප්‍රසාද තමයි ලැබෙන්නේ. භාවනා කරලා උපදවාගත්ත ඔය ඇත්තන්ගේ ප්‍රඥා ඇස දිව්‍ය චක්කු ප්‍රසාදයේ වගේ ඈත තියෙන රූප අරමුණු දකින්න පුළුවන්කම තියෙන හින්දා කසින ආලෝකයේ උපකාරයේ පැමිණිය යුතු හින්දා ඥානාලෝකයේ පතුරවල දෙවියන්ට වගේ බිත්ති ආදියට එපිටින් තියෙන රූප ආදිය දකින්න පුළුවන්කම තියෙන හින්දා මේක දිබ්බ චක්කු විදියට හඳුන්වනවා දිබ්බ චක්කු අභිඥාව විදියට දැන් දියුණු කරගත කෙනෙක්ට කසින ආලෝකයේ තියෙද්දි කසිනේ තුලින් උපදවාගත්තේ ප්‍රතිභාග ආලෝකයේ උපකාරයෙන් ඒ කෙනාට පුළුවන් දෙවියු බලනවා වගේ පින්වත්නි බිත්තිවලට එපිටින් තියෙන මේ ඒ රූප ආදී බලන්න දකින්න ඒ විදිහට කටයුතු කරගන්න පුළුවන් මේක දිබ්බ චක්කු අභිඥාව කියලා හඳුන්වන්නේ දැන් මේ ටික කියලා දුන්නා කියලා එකපාරම ඔය ඇත්ත අභිඥාව උපදවා ගන්න හදන්නේ මේ භාවනා කරන්න ඕනේ භාවනා කරලා පිළිවෙලින් පිළිවෙලට යන්න ඕනේ මොකද ගිහි ඇත්ත අභිඥාව උපදවාගෙන එකපාරම ඒව කරන්න යන්නේ නැහැ ගුරු උපදේශ නැතුව අන්තිමට මේ ලෙඩ රෝග හැදෙන විදිහකුත් තියෙනවා එතකොට දිවස් තියෙන අභිඥාලාභී පුද්ගලයෝ තමන්ගේ ධ්‍යාන ආලෝකේ නිරේතත් පතුරවනවා. දිවස් තියෙන අභිඥාලාභී පුද්ගලයෝ තමන්ගේ ධ්‍යාන ආලෝකේ නරකයටත් පතුරවනවා. ඒ නරකාදී සත්වයන් දිව්‍ය නුවණින් දකිනවා. ඒ කටි නරකයේ ඒ නරකයට වට්ටපු ඒ අකුසල කර්ම මොනවද කියලා දැනගන්නත් මේ අය උත්සාහ කරනවා. ධ්‍යාන උපදවා ගත්ත ඒ දිවස්ලාභී දිවස් තියෙන අභිඥාලාභී පුද්ගලයෝ තමන්ගේ ධ්‍යානාලෝකේ නරකයට පැතිරෙව්වට පස්සේ නරක සත්‍යය බලන්න පුළුවන්. ඒ නරක සත්‍යෝ නරකේ උපද්දවපු ඒ නරකයට වැටිච්ච ඒ සත්වයන්ගේ කර්මය දැනගන්න මේ අය කර්මය මොකද්ද කියලා මේ අරමුණු කරනවා. එතකොට
තමන්ගේ ඒ පාදක ධානයට සමවැදලා ඒකෙන් නැගිටලා මේ සත්‍යය මොන වගේ කර්මයක් කළා නිරේ විපත්‍ය ලැබුවේ කියලා හොයලා බලනවා. එතකොට පින්වත්නි ඒ කිනාට ඒ කර්මයේ වැටෙන්න පටන් ගන්නවා කර්මයේ වැටෙන ඥානයක් පහළ වෙනවා. එතකොට ඒ ධාන ලෝක ධානාලෝකේ දිව ලෝකයන් කරා පතුරවනවා. අර නරකයට අර පැතිරෙවි ඊට පස්සේ දිව ලෝක වලටත් පතුරවනවා. පතුරවනකොට දිව ලෝක වල දෙවරු දකින්න හම්බ වෙනවා. දිව්‍ය සැප වින්න පුද්ගලෝ බලන්න හම්බ වෙනවා. මේ සත්‍යය කුමන කුසල කර්මයක් කළාද මෙච්චර සැප සම්පත් අනුභව කරන්නේ කියලා මෙනෙහි කරනකොට ඒ කිනාට ඒ දිව්‍ය සම්පත් විඥායේගේ පෙර කර්ම වැඩපිළිවෙල හසු වෙනවා. මොන වගේ පින්කමකින්ද අද එහෙම උප්පත්ති ලැබලා ඉන්නේ කියලා දකින්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ඥානය හඳුන්වන්නේ අපි යත කම්මෝපග අභිඥාව කියලා. යත කම්මෝපග අභිඥාව. එතකොට යම් සත්වයෙක් දැකලා ඔහු විසින් උපදවාගත් කර්මයකින් අනාගතයේ උපත්නා ආත්මභාවයන් බලන්නට කැමැති උදවිය. කවුරු හරි මිනිස්සෙක් හරි දෙවි කෙනෙක් හරි තමන් ඉස්සරහට එන කෙනෙක් දිහා බලලා ඒකෙනා අනාගතයේ උපදවා ගන්න ඒකෙනා අනාගතයේදී මොන වගේ ආත්මභාවයක්ද ලබන්නේ කියලා ඒ අයගේ කර්මානුව බලන්න කටයුතු කරනවා. එතකොට ඒ දිබ්බ චක්කු අභිඥාලාභී පුද්ගලයාට ඒ යථා කම්මෝපක ඥානයෙන් පාදක කරගෙන අනාගතංශ ඥානය උපදවා ගන්න පුළුවන්. එතකොට අනාගතයේ උපදින ආත්මභාවයන් බලන්නට හැකියාව හදාගද්දී ඒක අනාගතංශ ඥානය වෙනවා. මේ ඥාන දෙකම ලැබෙන්නේ දිබ්බ චක්කු ඥානය ලැබුණාමමයි. දිබ්බ චක්කු ඥානය උපදවා ගන්නේ නැතුව මේ ඥාන බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. දිබ්බ චක්කු ඥානය උපදවා ගත්තොත් තමයි අනාගතංශ ඥානයයි පින්වත්නි යත කම්මූපක ඥානය දෙකම උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ කියන හතන පාඨය නම් වැදගත්. ඒ තමයි දිබ්බ චක්කු අභිඥාව පුතග්ජනයන්ට අනුතුරුදායකයි. ඒ අනුතුරුදායක වෙන්නේ පින්වත්නි සමහර කට්ටිය තමන්ගේ භාවනා ආලෝකය කියන්නේ කසිනා ලෝකේ පතුරවනකොට ඒ ඇත්තෝ මේ ආලෝකයේ පැතිරෙන මේ ස්ථානේ ඉන්න සත්වයෝ පෙනේවා කියලා අදිස්ථාන කරනවා. එහෙම අදිස්ථාන කළ කසිනා ලෝකේ ඒ තැන්වල පතුරවල අතීතයේ බලනකොට මේ ඒ වගේ වනාන්තර බලනකොට සෝහම් පිටතනි බලනකොට ඒ තැන් බලනකොට ඒකින් ඒ අයගේ අර ආලෝකයේ එක ඒ අයට හසු වෙනවා. පින්වදී යක්ෂයෝ රාක්ෂයෝ වගේ ඉතා භයානක විරූපී ඉතාම බයහිතන රූප. ඒව දැක්කට පස්සේ සමහරුන් හොඳටම බය වෙනවා. කොච්චර බය වෙනවද කියලා කිව්වොත් සමහරුන්ගේ බය වුණු බය වීමට පින්වත්නි සිහිවිකල් බවට පත් වෙනවා. සිහිවිකල් වෙනවා ඒ ධානාත් පිළිහිලා යනවා උමතු තත්ත්වයට උනත් පත් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා මේ පින්වත්නි ගුරු ඇසුරේ භාවනා කරන ඇත්තු ධාන උපදවාගෙන කටයුතු කරන්නට වග බලා ගන්නට ඕන. පැහැදිලිද? සවනස අවසරයි සවනස. අපි කසින භාවනා ගැන කියනකොට කසින 10ක් ගැන කතා කරනවා නිසා සවනස අපි මෙතනදී කසින 8 ගැන විතරයිනේ කිව්වේ සවනස. එතකොට අර ආලෝක ආකාශ දෙක මෙතෙන්දී අපි අභිඥා වලට ගන්නෙ නැහැ. මොකද ආලෝක ආකාශ දෙක ගන්නෙ නැහැ. අපි ඒ වෙනුවට මෙතන ඌදාත ආදී මේ ටික තමයි ගන්නෙ. හොඳයි. විතර චැට් බොක්ස් එකේ ප්‍රශ්න වර්ගයක් දාලා තියෙනවා. දිබ්බ චක්කු වලට ඔබ වහන්සේ තේජෝ ඕදාත ආලෝක තුනම සඳහන් කළා වගේ මතකයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දිබ්බ චක්කු අභිඥාව උපදවා ගන්න නම් ඒකිනා
එතනදී තේජෝ කසිනේ උදාත කසිනේ ආලෝක කසිනේ කියන කසින තුන අතරින් එකක් අරමුණු කරගෙන රූපාවචර පංචමධ්‍යානියට සමවදින්න ඕන. එතකොට රූපාවචර පංචමධ්‍යානියට සමවදින්නේ තේජෝ උදාත ආලෝක කියන කසින වලින්. එතකොට ඒවාට සමවැදලා ඊට පස්සේ ඒකෙනා මේ අදිස්ථාන කරගන්නට ඕනේ යම්යා රූප දැකීම සම්බන්ධව. දැන් මේ මේ මිතෙන්ට ඉදි දිබ්බ චක්ක අභිඥාවට එනකොට ඒකෙනා අර අටම මේ කසින කසින වලින් ඒ අටටම මේ සමවැදලා පුරුදු පුහුණු වෙලා ශක්තිමත්ෙක් වෙලා ඉන්න ඕන. එතකොට තමයි ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලිද? තේරුණාද? මයිතේ සිප්නේ නැතු යන්නේ නැති රත්නපුර පැත්තට නා ලুকু හුණගක් තියෙන ওই පැත්තටත් එහෙමද ටිකක් කලින් මේ අර මේ වෙන සම්පත කරමු මොකද අපි දැන් රත්නපුර පැත්තේ ලুকু හුණගක් තියෙනවා ඔය ඇත්තන්ගේ පැති වලට කොහොමද प्रश्न සාමින්හංස අවසරයි කියලා මම නවේ වසරේ සුජාත විද්‍යාලයට අලුතින් ආවි කියලා ඊයේ පන්තියට සහභාගී වෙන්න වෙන්නේ නැහැ මට වෙන පන්තියක් තියෙනවා ඔබ වහන්සේ අද පන්තියට සහභාගී වුණාට කමක් නැද්ද කියලා ඇහුවොත් ඕ දැන් ගැටලුවක් නැහැ මේ පන්තියේ සහභාගී වෙන්න හැබැයි මුල් පාඩම් ටික නැතිව දුෂ්කරම තැන තමයි මේ චිත්ත වීති ටික චිත්ත වීති දැනගන්න නම් මුල් පාඩම් ටික ඕන වෙනවා හැබැයි චිත්ත වීති වල අන්තිම ටිකේ අපි ඉන්නේ හින්දා ඊට පස්සේ පාඩම් නම් ගොඩාක් සරල ඒවා දිව්‍ය ලෝක ගැන බ්‍රහ්ම ලෝක ගැන සහ අනිකුත් කවුරු ගැන උගන්වන්නේ අපේ මුල් පාඩම් වල වීඩියෝ ටික පුළුවන් වෙලාවට අහලා දැනුවත් වෙන්න පුළුවන් නම් හොඳයි පින්වත්නි. ඒ කියන්නේ මුල් පාඩම් වල වීඩියෝ ටික පුළුවන් වෙලාවට අහන්න අහලා අහලා ඒ ඔස්සේ අවබෝධය ඇති කරගන්න මේ සෙන්සුරාද වැඩසටහන් වල වෙනම වීඩියෝ තියෙනවා මේ වැඩසටහනේ වෙනම වීඩියෝ තියෙනවා ඒවා අහලා පරණ පාඩම් ටික ඉගෙන ගන්න උත්සාහ කරන පරණ පාඩම් නැතුව අභිධර්ම ඉස්සරහට එන්න බෑ. නමුත් මෙතන ඉඳන් ඉස්සරහට යන අපහසුයක් වෙන්නේ නැහැ මොකද ඉදිරි පාඩම් ටික චිත්ත වීති මේ වල තමයි දුෂ්කරමතාවයේ තියෙන්නේ චිත්ත වීති වලින් පස්සේ පාඩම් වල දිව්‍ය ලෝක ආදී කවුණු එන හින්දා ඒව ගොඩාක් සරලව විස්තර වෙන කාරණා ඒව තේරුම් ගන්න පුළුවන්කම ලැබේ. හැබැයි ඒකෙන් පස්සේ ඊළඟට එන බෝධිපාසක ධර්ම විස්තර කරන සහ විශේෂීම පဋාණේ විස්තර කරන තැනට පဋාණ පාඩම් වලට මුල් පාඩම් ටික අත්‍යවශ්‍ය වෙනවා. අපි මෙතෙක් ඉගෙනගත් පාඩම් 40 ගානම ඕන වෙනවා අනාගතී පဋාණ වලට පාඩම් සාමාන්‍ය 20ක වගේ කාලයකට ඒ අත්‍යවශ්‍ය වෙන්නේ නැති වෙවි. අවසරයි හාමුදුරනේ අවසරයි හාමුදුරනේ මේ අභිඥා උපදවා ගන්න හාමුදුරනේ මේ භූත කසිනත් වර්ණ කසිනට අමතරව ආනාපාන සති මෛත්‍රී මාර්ගයෙන් බැරිද අභිඥා උපදවා ගන්න හාමුදුරනේ? පින්නන්ත මහත්මා මෛත්‍රී වලින් යන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතකොට ආනාපාන සති භාවනාව චතුත්ථ ධානය උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ආනාපාන සති භාවනාව වඩන ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවා චතුත්ථ ධානය උපදවාගෙන ඒකිනාට ඊට පස්සේ අෂ්ට සමාපatti උපදවා ගන්න අෂ්ට සමාපatti වලට ගිහිල්ලා අභිඥාවලට යනවා නම්
අනිවාර්යයෙන්ම පඨවි ධාතුව ඔස්සේ මේ අෂ්ට සමාපatti උපදවා ගන්න වෙනවා ආපෝ ධාතුව ඔස්සේ අෂ්ට සමාපatti උපදවා ගන්න වෙනවා තේජෝ වායුවේ කසිනයන් ඔස්සේ පඨවි ධාතු කිවියේ කසිනේට පඨවි ආපෝ තේජෝ වායුවේ කසින හතරෙන් උපදවා ගන්න වෙනවා මේ අෂ්ට සමාපatti නිල පිට මේ වර්ණ මේ කසින හතරෙනොත් අෂ්ට සමාපatti උපදවා ගන්න වෙනවා එහෙම උපදවාගෙන සත්‍යමත් වෙනකොට ඒකෙන හොඳටම යෝග්‍ය තත්ත්වයක ඉන්නවා අතීත ආරම්මන අනාගත ආරම්මන ඌණෑම කාරණාවක් කරන වර්තමාන නොපින දීවා ගන්න වගේ මේ හැමදේටම එයා එයාගේ චිත්තසන්තතිය සකස් කරගෙන තියෙනවා මොකද සතර මහා භූත ධර්මම ඌණ වෙනවා වර්ණ මේ වර්ණය ඒ නිල පීත දෝහිත ඕදාතාදී ඒ ටිකත් ඕන වෙනවා එතකොට ඒ කිනාට පැහැදිලි අභිඥා වලින් පැහැදිලි දේවල් කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ කාල සීමාව අතරින් පතර මේ එක් එක් අය දර්ශනේ වේන පීන වගේ සාමාන්‍යයෙන් පියවි හැට නොපේනයි පීනවා දැන්නව පණිවිඩ දෙන ඔය වගේ දේවල් ඕන තරම් වෙන්න පුළුවන් නමුත් ඒව අභිඥාවන්ගෙන් කරනව නෙමෙයි ඒව අතරින් පතර සමහරුන්ගේ පෙර අභිඥාව උපදවා ගැනීම වගේ කාරණා හින්දා අමතරව ලැබෙන දේවල් ඒව 100%ක් සාර්ථක නොවෙන්න පුළුවන්. තේරුණා ස්වාමිනාංශ පැහැදිලි. ඉතින් ඒ විදිහට පින්වත් දිගටම සහභාගී වෙන අභිධර්ම පන්තියේදී පින්වන්ත දරුවත් මේ වැඩසටහන සහභාගී වෙන පරණ වැඩසටහන් ශ්‍රවණය කරන දරුව ඒ වගේම රූප ශබ්ද රූප ගන්ධ රස ඕජා කියන්නේ මොකද්ද ස්වාමින්වහන්සේ කියලා අහුවාම රූප පාඩමට අපි යනවා තව වැඩි කාලයක් යන කලින් මේ ටික විස්තර කරලා ඊට පස්සේ රූප පාඩමට යන රූප පාඩමේ ඒ ටික විස්තර කරලා දෙන රූප 28 දී හොඳයි ඒ ආකාරයට පින්වත් කවුරු දැනුවත් වෙන්න ඕන දැන් හැමෝටම පැහැදිලි නේද මෙතන අහලා තියෙන අෂ්ට සමාපatti උපදවා ගන්න විදිය පැහැදිලි කරන්න කියලා පින්වත්නි අෂ්ට සමාපatti උපදවා ගන්නට දැන් අපි කලින් පාඩම් වලදී නම් ගොඩක් ඒවා විස්තර කරලා දුන්නනේ අර මේ මතකයි නේද රූපාවචර සිත අරූපාවචර සිත්වලදී කොහොමද කරන්න කියලා අහපව් මේ ඔය ඇත්තට භාවනා උගන්වන පාඩමක් වෙන අභිධර්මයේම මේ ඒ භාවනා සමත විදර්ශනා භාවනා ගැන උගන්වන පාඩමේදී එකක් නෑර අංග සම්පූර්ණව හැමදේම කියලා දෙනවා දියුණු මේ භාවනා දියුණු කරගන්න එකට අදාළව ඒ පාඩමේදී ඒ සියලු දේවල් දැනගන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේම පරණ පාඩම් සම්බන්ධව අපි ඔමෙත් පුතා දාලා තියෙනවා ඒ link එක ඒ link වලින් යන්න ඒ පරණ පාඩම් අහලා තියෙන දරුවන්ට ඒ ටික දැනගෙන ගන්න පුළුවන් හොඳයි පින්වත්නි එහෙනම් අදට ප්‍රමාණවත් නේද අපි සම්පූර්ණ හැමෝටම පැහැදිලිනේ දැන් පින්වත්නි මේ විශේෂ කාරණාවක් මතක් කරන්නේ ඔය ඇත්තන්ගේ ප්‍රයෝජනීය උදෙසා හැමෝගේම ප්‍රයෝජනීය උදෙසා අපි අභිධර්මයේ මෙතෙක් කරපු මේ පාඩම් සහ ඉස්සරහට කරන් තියෙන දේවල් ඉතාම කෙටියෙන් මතක හිටීමේ පහසුවට විනාඩි කීපයක් ඇතුළත් වෙන මේ වීඩියෝ කොටස් සකස් කරලා අන්තර්ජාලයට මුදා වෙන අදහෙට ඔය ඇත්තන්ට මේ සිත් සම්බන්ධව සම්පූර්ණ පාඩම සිත් ඔක්කොම මතක තියාගන්න පුළුවන් ඒ කෙටියෙන් සකස් කරපු පාඩම් ක්‍රමයක් අපි සකස් කළා අපේ පොඩි හාමුදුරන්ගේ අදහසක් ඊට පස්සේ අපි ඒක සකස් කළා දැන් ඔය ඇත්තන්ට අදහිත ලැබීවි එතනදී කැමැති පින්වතුන්ට දැන් ඊළඟ වීඩියෝ වලට දායකත්වයන් දරන්න පුළුවන් ඒවර තාක්ෂණික ශිල්පීන් ලව්ව වෙනම අමුතුවෙන් හදන්න ඕනේ ඒව ඒකට තාක්ෂණික ශිල්පීන් ගොඩාක් මහන්සි වෙන්න වෙනවා සති ගානක් මහන්සි වෙලා ඒව සකස් කරන්න ඕනේ ඒ විදිහට පින්වත්නි මුළුමහත් අභිධර්මයේ ඔක්කොම ආවරණය කරනවා චිත්ත පරමාර්ථයේ එකකින් ආවරණය කළා තියෙනවා ඊට පස්සේ චෛතසික පරමාර්ථයෙන් පස්සේ අනිකුත් කාරණා ඔබට උගන්වපු ඒ කාරණා ප්‍රකීණ කාණ්ඩේව ඊට පස්සේ මේ චිත්ත වීති මේ හැමදේම ඔබට මතක හිටන විදිහට අපි සකස් කර ලබා දෙන බලාපොරොත්තු වෙනවා කොහිවත් නැහැ හැබැයි ඔන්න අපි මේ විදිහට කටයුතු කළා
එවගේම කටන පූජා මහා පින්කමත් එනවා පින්වත්නි මේ නුදුරේදීම ඔක්තෝබර් 30 31 මේ සඳහා ඔය ඇත්තන්ට දායකත්වයේ දරන්න පුළුවන් අපි මේ පාර පින්කමකන් දුෂ්කර අපහසුතාවයට පත් වෙලා ඉන්න දානමාන සකස් කර ගන්න අමාරු පන්සල් 100කට වියලි සලාක පූජා කරමින් අපේ කටන පූජා පින්කම මෙවර සිදු කරන බලාපොරොත්තු වෙනවා ඒ වසංගත කාලේ ලොකු දානමය පින්කමක් විදිහට හොඳයි පින්වත්නි මෙතෙක්ලා බොහෝ පුණ්‍ය කුසල කර්මියෝ සිදු කරගත්ත මේ සිද්ධ කරගත්ත පුණ්‍ය ධර්මියෝ මිය ගිය ඥාතීන්ට අනුමෝදන් කරමු ඔබ නමී මිය පාළව ගිය කවුරු හෝ නෑදෑය එක්කද ඒ සසලගත නෑදෑයෝ මේ පින් අනුමෝදන් වීවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනම් හෝතු සියලු දෙවියන්ට මේපින් අනුමෝදන් කරන්න අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න පින් කැමති දෙවිවරු මේපින් අනුමෝදන් වේවා පින්වන්ත අපේ අපරේක පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ අපේ දායකකාරකාදී කාර්යමණ්ඩල සියලු දෙනා සූම්තාසනික දායකත්වයේ දාන අපි පින්වන්ත ඩුබායි පදිංචි ධම්මී ගමගේ මහත්මාණන් ඉදයාබර මහත්මිය සත්‍ය ගමගේ මහත්මිය විවිධ රටවල සිටින ඔය සදහැබර පුණ්‍යවන්තයෝ සියල්ලෝම හැම දිනම හැම මොහොතකම දෙවියෝ රකිත්වා දෙවියෝ පින් ලබත්වා දෙවියෝ ඉක්මන් භවයකදීම නිවනින් සැනසෙත්වා අයිකල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසත්තාච පින්වත්නි දැන් ඔය ඇත්තන්ට අපි පෙන්වනවා අපි හදලා තියෙන වීඩියෝ එක අද හිට ඒක අන්ත ඔය ඇත්ත හදාගෙනයි යමින් තියෙන්නේ බලන්න ඕනම තාම සද්දේ නැහැ දාලා ඔය හැම කවනකටම ශබ්දේ තියෙනවා ශබ්දයත් එක්ක ඒක විස්තර කරලා දෙනවා උච්චාරණය කරන විදිහත් එක්ක ඔය පරමාර්ථ ධර්ම සහ ඒ චිත්තචෛසික රූප නිබ්බානේ කවුන ඊට පස්සේ ඒක චිත්ත පරමාර්ථය කොටස් වලට බෙදෙන විදිය විස්තර කරනවා ඊට පස්සේ බෙදුණේ වගේත් නැවත නැවත කොටස් වලට බෙදෙන විදිය සිතින් සිතට වෙන වෙනම කියනවා විනාඩි කිහිපයක් තුළ මුළු චිත්ත පරමාර්ථයම උගන්වලා අවසන් වෙනවා ඔය ඇත්තන්ට අතිශයින් ප්‍රයෝජනවත් දේ මතක් කරගන්නත් එක්ක මේ වගේ නිර්මාණයක් කලේ පින්වත්නි අපි තරම් ඉගෙන ගන්න පින්වත්වන්ට අතිශයින් උපකාර වෙන්න ඒ ඇත්තන්ට හරිම පහසුයි මේ චිත්ත පරමාර්ථය මතකයට ගන්න ওই ටික දකිනකොට හොඳයි පින්වත්නි එහෙමනම් ඔය ඇත්ත මෙතෙක් කියලා කරගත්ත පුණ්‍ය ධර්මයෝ නිවන අරමුණු කරන්න විශේෂයෙන්ම නැවත මතක් කරනවා මෙවැනි වීඩියෝ ඉදිරියේදී අපි පළ කරන සකස් කරන එක තාක්ෂණික ශිල්පීන්ගේ සහයෝගය ගන්න වෙනවා ඒ නිසා ඒ සඳහා ධර්මදාන දායකත්වය අභිධර්මයේ ලොවට උගන්වීම සඳහා ධර්මදාන දායකත්වයේ දරන ඔබට පුළුවන් අපේ දුරකථන අංකවලට කතා කරන්න කටන පූජා මහා පින්කමේ දුෂ්කර විහාරස්ථාන 100කට එවියල සලාක පූජා කරමින් සිදු කරනවා ඊට සහභාගී වෙන කැමති සත්පුරුෂ අපේ දුරකථන අංකවලට කතා කරලා සම්බන්ධ වෙන්න සත්පුරුෂ පින්වත්නි මෙතෙක් කරගත පුණ්‍ය ධර්මයෝ නිවන් දක් ඉන්නට හේතු සම්පත්ම වේවා ඉදන් මේ පුඤ්ඤං ඉදන් මේ ආසවක්ඛය වහන් හුතු ආසවක්ඛය වහන් හුතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලේ නිවන් දකිනාතුරුම නිවන් දකිනා පස්පෞදස අකුසල් කරන පස්පෞදස අකුසල් කරන බලයින්
ගේද අසත්පුරුෂයින් ගේද අසත්පුරුෂයින් ගේද පාපමිතයින් ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී ශීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන කල්‍යාණ මිත්‍රයින් ගේද ආරි මහෝත්තමයින් ගේද ආශ්‍රයම ලැබේවා පින්වත්නි ඒ කලින් සතිවල වැඩසටහන් සහ ඒ සියලුම විස්තර අපේ සචිත් මහත්මයාට දැන් දාලා තියෙනවා. ඒ අහපු ඒ දරුවෝ ඇතුළු කොටගත් ඒ හැම දිනාටම අලුතින් සම්බන්ධ වූ පින්වතුන් පාලන වැඩසටහන් ලබා ගන්න අන්තර්ජාලයෙන් ඒවා ලබාගෙන ඔය ඇත්තෝ අභිධර්ම ඉගෙන ගන්න. අභිධර්මයේ හරිම සුන්දරයි, හරිම රසවත්. ඔය ඇත්තන්ට හැම ගැටලුවකටම උත්තර හම්බවන පින්වත්නි උතුම්ම ශ්‍රේෂ්ඨ ධර්මස්කන්ධය අභිධර්මයේ. අභිධර්මයේ හරිම ආසාවෙන් ඉගෙන ගන්න. ඒ ගැඹුරු කරන්නේ නැතුව හරිම සරල ඔබට තීරණ විදිහට අපි පාඩම් උගන්වලා තියෙනවා. අවුරුදු 20ක කාලයක් අපි ආකණ්ඩවම අභිධර්මයේ උගන්වමින් සිටිනවා. පින්වත්නි ඔබට ආශිර්වාද කරන ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සාරණින් නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා. අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරූ ධම්මා වර්ධන්ති ආයුවන් වූ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මේවචේ අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිච්චතු. නමස්කාර